පොන්නිති විශ්සය විසි දක ඉවර වේගෙනත් එෙනවා මොට බැක්ෂ නලුත් අප්ඩේට් එකක් ගෙනාව ඉතින් මේ දස්ල බයිකයක් ගණ්ඩ ඉන්න කවුරර ඉන්නවන ඔන්න ඕගුලන්ට ස්කූට එකක් ගණ්ඩ ඉන්න කෙනෙක්ට ගන්න පුළුවන් TVS ලගේ එන්ටොක් ස්කූට එක දැන් ඇවිල්ල තියෙනවා ඇත්තරම ටික දවසක් වෙනවා මේවා ඇවිල්ලා ඉතින් එන්ටොක් ස්කූට එක ඕගුලන්ට රතු කළු හරි කහ කළු හරි වර්ණ වලින් ගන්න පුළුවන් මේක මිල 835000ක් තමයි වෙන්නේ ඉතින් ඒ වගේම ගියර් බයික් එකක් ගන්න ඉන්න කෙනෙක්ට බජාජ් ලගේ CT100 බයික් එක ගන්න පුළුවන් මේක මිල 106ක් වෙනවා 5,99,950ක් ඉතින් ඒ වගේම මේ බයික් දෙක ගැන විශේෂයක් කියන්න ඕන මේ බයික් අනිත් ඒවා නැතුව මේ බයික් එන්න හේතුව මේ බයික් වලට ලංකාවේ 130ක කොටස් මේ බයික් එකට එකතු වෙනවා ටයර් ඒ වගේ තව පොඩි පොඩි දේවල් එතකොට ඒ වගේම තව විශේෂයක් තමයි මේ බයික් මිලදී ගද්දි ඕගලන්ගේ රෙජිස්ට්‍රේෂන් එකේ සඳහන් වෙන්නේ made in ශ්‍රී ලංකා කියලා ඉතින් ඒ වගේම තව පොඩි කාරණයක් කියන්න ඕන මේ දවස්වල බයික් කවුරුරි ගන්නවද පොඩ්ඩක් පරිස්සම් වෙන්න නිතර බයික් පොරටම් කරනවා අහන්න හම්බෙනවා ඒක නිසා ඔයගොල්ලෝ මේ අලුතෙන් ගන්න බයික් වලට ෆුල් ඉන්ෂුරන්ස් දාගන්න පුළුවන් කමක් තියෙනවා නම් මම හිතනවා මේ දවස්වල ගොඩක් වටිනවා කියලා. ඒ වගේම තමයි මම දැක්ක මගේ කමෙන්ට්ස් වල කීප දෙනෙක් දාලා තිබුණා රණමුට බයික් උත් අලුතෙන් ගන්න තියෙනවා කියලා. මට ඒ ගැන හොයලා බලන්න හම්බුනේ නැහැ. හැබැයි මම දන්න විදිහට නම් රණමුට බයික් අලුතෙන් ආපු ඒවා නෙමෙයි. එහෙම කොහේ හරි බයික්ස් එහෙම මෙහෙම තියෙන්න පුළුවන්. ඒ මම දන්න විදිහට තියෙන්නේ ඒ දවස්වල ඉඳලා තාමත් ඔය විකිණිච්ච නැති පරණ ස්ටොක් එකේ බයිසිකල් තමයි මම දන්න විදිහට තියෙන්නේ. ඒ වගේම තමයි තව පොඩි කාරණයක් කියන්න ඕන. මේ බයිසිකල් කවුරුරි ගන්නවා නම් හොඳට හොයලා බලලා නිෂ්පාදිත වාර්ෂික ගැන එහෙම පොඩ්ඩක් හොයලා බලලා ඒ වගේම ස්පෙයාර් පාර්ට් ගැන අනිවාර්යෙන් හොයලා බලලා ගන්න. මොකද සමහරක් මොඩල් තියෙනවා ඇත්තටම ලංකාවේ අපි ගත්තොත් ඒවා ආවට වැඩි කල් දුවලා නැහැ ඒ කම්පැනි. ඉතින් බ්‍රෑන්ඩඩ් නැති බයිසිකලයක් ගද්දි එවන් ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා ස්පෙයාර් පාර්ට් වගේ දේවල් නැතුව යන ඒවා. ඉතින් බයිසිකලයක් ගද්දි මේ දේවල් ගැන පොඩ්ඩක් හොයලා බලලා තමයි ගන්න ඕන. ඉතින් ඒ තමයි දැනට බයික්ස් ගැන තියෙන අප්ඩේට් එක. තවත් මොන හරි අප්ඩේට් එකක් හම්බුනොත් මම ඔයගලට ආපහු තවත් වීඩියෝ එකකින් දෙන්නම්.